ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. යනද වගේම සෙනසුරාදා හතරම මාර කියන්නේ තරු සමග තරු වෙනකන් උගල බලාගෙන ඉන්න වෙලාවක්. ඉතින් ඔන්න ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට එන්න කියලා. ඒ වගේම තමයි අර ඔයා කිව්වා වගේම උණුසුම්කාරී වාතාවරණයක අපි ගෙනල්ලා තියන්නේ ඒ උණුසුමට මෙන්න මෙහෙම ළඟ කෙනෙක්. එක්ක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අද යන්නේ. ඉතින් අපි අඳුරගමු අද කවුද ඇවිල්ලා තියෙන ආදරණීය පවුල් දෙක කියලා. අද අපිත් එක්ක එකතු වෙනවා විග්‍රහ කරනවා නම් විශාල විග්‍රහයන් තියෙනවා. ගීපද රචකේ දන්නේ ගීත 600කට පමණ ආසන්නව රචනා කරලා තියෙනවා ඒ වගේම හොඳ නිවේදකේ ඒ වගේම සිංහලකම අපේකම ගැන ආඩම්බරයෙන් කතා කරන අපි ආදරේට දුගා අයියා කියලා ආදරෙන් කතා කරන අපේ වසන්ත දුක්ගන්නාරාල මහත්මයායි ඒ වගේම පුතයි දුවයි වයිෆුයි ඇවිල්ලා ඉන්නවා අපි බලමු කොහොමද අද මෙයාලගේ ගෙදර විස්තර ටික අපි දැනගන්න ඉගෙන ගන්න. අපි යාලුවත් ආදරෙන් පිළිගන්නවා ආයිබෝන්. සුටි යාලුවෙකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබෝන්. අනේ. ඉතින් මම අර කිව්වනේ උණුසුම් වාතාවරණයක අපිත් එක්ක ඒ උණුසුමට සරිලන කෙනෙක් එක්කන් ඇවිල්ලා ඉන්නවා කියලා අද දවසේ වැදිරියට. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා පුතත් රාජපක්ෂ, පියත් රාජපක්ෂ. ඔයත් රාජපක්ෂද? අද අපිත් එක්ක ඉන්නවා පියත් එකතු වෙලා ආදරණීය අම්මයි තාත්තයි එක්ක පියත් ආයුබෝවන් අම්මයි තාත්තයි එක්කත් ආයුබෝවන් කොහොමද ඉතින් පියත් මොකද වෙන්නේ මේ දවස්වල වැඩ ඇති නේද සෑහෙන ට්‍රෙන්ඩින් නම් පියත් පියත් නම් ට්‍රෙන්ඩින් නම් ටිකක් විතර කාර්ය බහුලයි හැබැයි ඉතින් වැඩ ටික ඉතින් කොමාරි බැලන්ස් එක කරගෙන යනවා ඉතින් චන්දිට වැඩද නෑනේ වන්න චන්දර නෑ ලංකාවේ මගේ ඕනේ වල ඉන්න බෑයි නේද අයි කොහොමද ඉතින් මේ දවස්වල කොහොමද විස්තරේ පට්ටපල් බොරු ටිකක් අහගෙන මේ දවස් ඉන්නවා පොරොන්දු ආර්ථික සැදීමේ මහා ව්‍යාපෘතයි ඒ හරි ජොලි මට ඒක විනෝද මිනිස්සු කතා ප්‍රවෘත්ති බලන්නේ ප්‍රවෘත්ති බලපුවයි හම්බෙනවනේ මල්ල ගෙදරකම අගුල ගන්න බෑ වාඩිලානේ කාට ඡන්ද දෙන්න කියලා ඉතින් මම හැමෝටම කියනවා ඔය අහන ප්‍රශ්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන ප්‍රශ්නයක් කියලා ජාත්‍යන්තර. එහෙම අහන්න බෑ. දවස් තරහ වෙනවා උමාත් එක්ක. හරි. අක්කේ කොහොමද මේ දවස්වල? අර මෙයා කියපු දේවල් ටික උට උදව් කරමින් ඉන්නවා. ඊළඟට විශේෂයෙන්ම මේ මොකද මේ දෙන්නම ඇවිල්ලා ඉන්නවා ලංකාවට. ඉතින් මේ මාසේ ඒක නිසා මට ගොඩක් කාර්ය බහුලයි. මොකද ගමම් බිමන් නෑ දෑයෝ යාළුවෝ පාටි කැම බිම හදනවා. ඒටික් කරගෙන මං ඉන්නවා. ඒටික් කරගෙන ඉන්නවා. ඉතින් කොහොමද දැන් පියත්ගේ පැත්තේ මොනවද වෙන්නේ? ඇත්තටම මගේ පැත්තේ වෙන්නේ ඇත්තටම මේ අගෝස්තු නිසා මම මගේ බෑන්ඩ් එකත් එක්ක ටිකක් කාර්ය බහුලයි. ඒත් එක්කම ඉතින් මගේ මේ මෑත කාලෙදි මං රිලීස් කරපු සින්දු ටික ජනතාවතරට ගියා. ඉතින් ඒක නිසා කොන්සර්ට් වලට කතා කරලා තියෙනවා. ඉතින් ඒ වැඩ ටිකයි ආපහු ටුවර්ස් වගේ ගුත්තයිලා තියෙනවා. ඉතින් ඔය වැඩ තමයි ඉතින් ඇත්තටම සංගීතයටම තමයි දැන් ෆුල් ටයිම්. ඇත්තට මං ගෙදරත් නැහැ. මේ අම්මා තාත්තත් එක්කත් මේ ඉන්න කාලේ අඩුයි. ඉතින් ඔය වැඩවලට තමයි ඇත්තටම හිර වෙලා තියෙන්නේ. දැන් ඊළඟ සින්දුවටත් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒ වැඩ තමයි ඇත්තටම ෆුල් ටයිම් කරන්නේ. ට්‍රෙන්ඩින් සින්දුවට නේද? ට්‍රෙන්ඩින්. අර ඔයා කිව්වා වගේ ඇත්තටම ට්‍රෙන්ඩින් නම් පියත් පියත් නම් ට්‍රෙන්ඩින් නේද? ඉතින් අම්මා කොහොමද? අම්මා මට කොහොම ප්‍රශ්න අහන්න එපා කියලා. හොඳයි කියලා විතරක් කර කියන්නකො. නැසු පුරුදු පරිදි ඉතින් ප්‍රවීණ වේදිකා නාට්‍ය ගුරුවරයෙක් ඒ වගේම මහිදන් රංගන ශිල්පියෙක් විදිහට අංකල් වැඩ කරලා තියෙනවානේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා දුකා ඇත්තට මේ කිසිම සමාජයක් නෑ දුකා විතරයි මට හම්බුනේ ඒ තනිකඩ කාලේ හරිම සුන්දර කාලයක් ඒ කාලේ අපි නාට්‍යකරුවෝ කියන්නේ ටෙලි නාට්‍ය ඒව නැහැ තිබුණේ ඇත්තටම එහෙම වේදිකාවට තමයි මුළු ලාංකීය සමාජයෙන් එකතු වෙලා තිබුණේ එතෙන්ට
ඉතින් අපිට බස් එක නැග්ගත් බස් එකේ සීට් එක දැන් තත්ත්වයට පව එහෙම ලොකු බැඳියාවක් සහෝදරකමක් ගෞරවයක් එහෙම තිබුණා. ඉතින් ඒක අපි ඉල්ලලා ගත්ත දෙන්නේ මිනිස්සුම දීපු දෙයක්. ඉතින් ඔය වකවානුව තුල කේබී හරත් මහත්තයා පටන් ගත්ත දෙවෙනි මහින්ද කියන නාට්‍යයක්. ඒකෙදි මේ දුක්ගන්නාරාල සහ අනුකුත් නාට්‍ය ශිල්පී එකතුලා ඉතින් මට දුකත් එක පුදුම සමීපකමක් ඇති වුණා. මොකද අපි දෙන්න අර විහිළු සාලුවෙන් කටයුතු කරනකොට ඉතින් මේක මාර සමීප වෙන බැඳීමක් වුණා. ඉතින් ඒක අදටත් සමා දවසට අපි මාස ගණන් කතා නොකර හිටියත් එක දැක්ක සැනින් අර අර ෆ්ලෑෂ්බෑක් එකට යනවා. අනේ අපි මෙහෙම හිටියනේ අර හිටියනේ. ඒ අති සුන්දර කාලයක් ඒක. ඉතින් ඒ කාලයත් එක්ක එහෙම ඉඳලා තමයි මම හිතන්නේ මේ දුකා කියන එක නික අපිට අපේ ඇඟටත් බද්ධ වුණේ. ඉතින් ඒක එහෙම ලොකු මිත්‍ර සමාගමක් ගොඩ නැගුණා. ඒක තමයි ඉතින් ඉතුරුටි දුකයි කියයි. අයිය කතා ගොඩක් තියෙනවනේ. අයියාට දැනුණ විදිය කියන්නේ ඔය ලලිත් අයියා කියන්නේ අපිට අතිශය ප්‍රවීණ කියන්නේ අපේම ඉස්කෝලේ යන කාලේ ලලිත් අයියා රංගපානවා බලලා තියෙනවා වේදිකාවේ අත මෝරා ජයන් ශාස්ත්‍රි මෝරා නාටි මා ආසම ඉස්සලම ලලිත් අයියට මා ආසම හිතුනේ මේ අනුරාධපුර යෝන් නිකේතනේ මම ඉස්කෝල ළමයෙක් හැටියට මෝරා බලනවා. ජයන් ශාස්ත්‍රි ඒකේ මේ පූජකයේ චරිතයක් කරනවා හරි ලස්සනයි. ඒක මේ ඒවා අනුකරණය කරන්න බා අපි යොමු වුණා. ඊට පස්සේ ඉතින් කෙවාගේ ඉතින් සෑහෙන අපි දෙන්න උනේ කේබි හරත්ගේ දෙවි මහින්ද නාට්‍යයේ. අපි දෙන්න තමයි ඒ හැමතැනම එකට ඉන්න මාපවරු දෙන්න. ඒ නිසා නාට්‍යයෙන් පිටයි නාට්‍ය ඇතුලේ ඉතර මේක හුරු වුණාට පස්සේ ෂෝ 200 300 ගියාට පස්සේ ගෙදර වගේ වෙනවනේ. ඉතින් මිනිස්සු හිනා වෙන අතර අපි දෙන්න එක එක දේවල් කියා ගන්නවා. ඒවත් ඒවත් තියෙනවා. මෙයා කියන අපි දෙන්න දෙන මේ ජනතාව කැරල්ලක් ගහන්නයි හදන්නේ කියලා මම කිව්වා. මෙයා අහනවා තල කැරල්ලක්ද දන්නේ නේ. ඊට පස්සේ මම කකාර ආයෙකට හිනා වෙනවා. මම කිව්වා නෑ නෑ ලනු කැරලිය වගේ. ඒ වගේ අර හරි සෙට් වෙලා ඊරව එක පාන්ට මේ පියත් සුපර්ස්ටාර් ෆයිනල් එකේ සිංහල බයනන්ගේ සින්දු කියනවා. කිව්වා මට කතා කරලා ලලිත් එක නන්න අපේ කොල්ලා කිව්වා අන්න දිනුවා රේමේ කියලා. ඊට පස්සේ මොක එකම් හරි ඕවා අපේ ගෙදර කියලා තාත්තයි පුත අපේ ගෙදර ආවා. ආභව තමයි මේ ඒක සම්බන්ධය ආය වර්ධනය කියලා කෝද්‍රේ ලියුනේ සින්දුව මේ පියත්ත. තව ඉස්සරහට කතා ගොඩක් තියෙනවා අහන්න. අපි සින්දුව කලින් නෝද ඉතින් කාගෙන්ද අපි සින්දුව අහන්නේ මුලින්? අපි සුපර්ස්ටාර් කින්ග් ට්‍රෙන්ඩින් නම් පියත් පියත් නම් ට්‍රෙන්ඩින් අද ටොපික් එක ඒක. මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ හින්දමං ගැයු පෙම් වදන් දෝරේ ගදා ගියා දෙන් නුඹෙන් මං විදිමි හැඟුමන් මාහද නිවාදනා දවසක් එවි අපිත් මොහොතේ ලගින් නුද හිටියොතින් නැති සෙවනලත් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී අවසක් නෙවි අපිත් අපේ හීනබලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති අවසක් නෙවි අපිත් අපේ හීනබලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවසක් ආවේ. මේ විදිහට මේ ෆැමිලිස් දෙක එකට ප්‍රෝග්‍රෑම් එකට මෙහෙම ලස්සන දිනේ දවස. පියත්ගේ තාත්තගෙන් අහන්න ප්‍රශ්නයක්. දැන් තාත්තා ගොඩක් වැඩ කරේ වේදිකා නාට්‍යයත් එක්ක සාහිත්‍යයත් එක්ක නූර්ති ගීත නාට්‍ය ගීත ඒහා සම්බන්ධ වෙන්නේ ගොඩක් වැඩ. එතකොට පුතා මේ වගේ මේ ජෙනරේෂන් ගානක් පැනලා වෙනස්ම විදිහේ ගීත කරනකොට මොකද්ද දැනෙන්නේ?
මම කියන්නේ මෙහෙම ජීවිතේ එක එක කාල අපේ අපේ තරුණ කාලේ අපි මැදි වෙයි එහෙම ලඟ වෙනකොට ඒ එන දේවල් එක අපි ලඟ වෙන්න ඕන ඒකත් එක බද්ධ වෙන්න ඕනේ ඒක මං කියන්නේ හොඳම නරකේවත් එක නෙමෙයි යම්කිසි අපිට දැනෙනවා නම් මේක මේ මේ මොහොත මේ අවස්ථාවේ මේක සමාජගත වෙන්න පුළුවන් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා කියලා ඒකත් එක පොඩි ගනුදෙනුවක් තියාගත්තට කමක් නැහැ මං කියන්නේ ඒක තමයි කලාව දවසින් දවස වෙනස් වෙනවා ඒක එදා සමරකෝන් මහත් ආනන්ද සමරකෝන් මහත්තයලා ඒ කියපු එක විහා මේ ක්‍රමිකව එනවා මේක වර්ධනය වෙනවා මං කියන්නේ දැන් පුතාගේ ගීත වුණත් ඒවා යම්කිසි අර මෙලඩි වයිස් වෙනකොට ඒවයි සමහර ලිරික්ස් වල බලනකොට ඒ අර යම්කිසි බැඳියාවක් යම්කිසි ආකර්ෂණයක් යමක් එකතු වෙන්න පුළුවන් අර පොසිටිව් පැත්තක් එනකොට ඒකේ ඒ ගීතයේ පොඩි අලංකාරයක් දැනෙනවා ඉතින් මං හිතන්නේ ඒවත් එක්ක මම හිතන්නේ සමාජය එක එකතු කරගන්නත් ඇති ඉතින් අර මම ඕකේ තව පැත්තක් කියන්න ඕනේ මොකද පුතා ඔය හැම වේදිකා නාට්‍යයකටම මගේ වයිෆ්ලායි ළමයි ඇවිල්ලා බලනකොට මෙයක් එනවා ඇවිල්ලා සමහරට වේදිකාවේ අඬනකොටත් මට ඇහෙනවා මේ කෑ ගහලා මෙයා එළියට අරගෙන ඉන්නේ එහෙම එයාට එදා ඉඳලා මේක ලේවලට එකතු වුණා සේන්දුණා කාවැදුණා එයා නාට්‍ය කලාවත් එක්ක ඒ කරපු මම හැම කරපු හැම දෙයකදීම මෙයාලා එනවා බලන්න මම හිතන්නේ ඒකත් මෙයාට එක උත්තේජනයක් වෙන්න ඇති අපි එහෙම මේ අපේ තාත්තගෙන් අහමු පස්සේ මේ නාට්‍ය ගීතය අපේ බෑන්ඩ් එක අපේ තාර සංගීත කණ්ඩායම යාරත් ලෑස්ති ඕන දෙයකට ඔට්ටුයිනේ හරි ඉතින් ඇත්තට මේ කතාව මේ ගොඩක් වටිනවා නේද සංජය කියන්නේ සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක්ගේ වැලියු එක තව ටිකක් වැඩි වෙන්නේ කියන්නේ එයාට කමර්ෂල් වැලියු එකක් තියෙනවා කියලා අපි කියද්දි මම හිතන්නේ ආටිස්ට් කෙනෙක්ගේ වැලියු එක වැඩි වෙන්නේ එතනින් ඒ කියන්නේ කාලීනව එයාගේ නිර්මාණත් එක්ක ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම හොඳ තේරුම් ගැනීමක් නේ පියස් නේ තාත්තා කියන්නේ ඒ වගේ තේරුම් අරන් ඉන්න එක දැන් මේ ජෙනරේෂන් එකට මෙන්න මේක තමයි යන මෙහෙමයි දැන් තාත්තා කියපු කතාවත් එක්ක අර මං හිතන්නේ දැන් මේ මගේ සින්දු වල ගත්තොත් ඒවල තියෙනවා පොඩි අතරම අර පොඩි ඩ්‍රාමා කැලලක් තියෙනවා මං හිතන්නේ ඔය අප්පච්චි කියනා වගේ මං විශ්වාස කරන්නේ මගේ සින්දු වලට ඔය ඇවිල්ලා තියෙන පොඩි ඩ්‍රාමා කැලලි ටික මං හිතන්නේ මට ඇවිල්ලා තියෙන්නේ අප්පච්චිගෙන් තමයි අනිවාර්යයෙන්ම මේ මොකද කිව්වා වගේ මම යනවා ඉතින් පොඩි කාලේ අප්පච්චිගේ ඩ්‍රාමාස් බලන්න ඉතින් ඒවා ඉතින් අප්පච්චි කොහොමද ඩ්‍රමැටික් ගෙදර ඩ්‍රමැටික් ඉතින් මේ ඒ ඩ්‍රාමා කැලිටි එක තමයි ওই සින්දු වලින් එන්නේ කියලා තමයි ඉතින් මමත් විශ්වාස ගන්නේ. හරි ඉතින් දුකයි දැන් පොඩ්ඩක් කියන්නකෝ සාමාන්‍යයෙන් දැන් ජොබ්ස් තියෙනවනේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ්ස් තියෙනවා. එතකොට අයියටයි මුලින්ම හිතුනේ කියන්නේ ගේයපද රජකෙක් වෙනවා කියන එක. ඇයි ඉස්සලාම හිතට එන්නේ ඒ වගේ දෙයක්? එහෙම එකක් ආවේ නැහැ. ඒවා අහමු දැන් මම හිතන් හිටියේ නළුවෙක් වෙන්න. ඊට පස්සේ ආයෙ ටික දවසකින් මට හිතුණා ටීචර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ආයෙ හිතුණා නැවියෙක් වෙන්න. ඔහොමම ගොඩාක් පහු කරලා ඉතුරුනේ ওই ටික. මේ මට වෙලා තියෙන්නේ මට එහෙම මම දැන් කවියෙක් ගීත රචකයෙක් විතරක් නෙවෙයිනේ. මේ හැම මගුලම කරනවානේ අප්පච්චිලා බැන්නේ මට මුල් කාලේ ඔය හැම මගුලම බදා ගන්න එපා. එකක්වත් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් මම හැබැයි මගේ චැලෙන්ජ් එක බාරගත්තා. මට මතකයි ප්‍රේම කීර්ති අයියලා වගේ අය මේ අපිට උගන්වුවේ මේ විෂයකට ලෑස්ති වෙන්න එපා ජීවිතේට ලෑස්ති වෙන්න. ඒතකොට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එතකොට පෙරහැර ඇනවුස් කරන්න පුළුවන්, ක්‍රිකට් මැච් එකක් ඇනවුස් කරන්න පුළුවන් වෙනවා වගේ. සින්දුවල් ලියුවාම කතාවක් ලියන්න පුළුවන්. මෙතන ලලිතය කියෝ වගේ පියත් බලපාවු ඒ ඩ්‍රමැටික් එක මටත් බලපානවා. අපි වේදිකා නාට්‍යකරුවනේ. ඒක නම් අපි දෙන කියන්න ඕන මොකද අපි දෙන්නා වේදිකා නාට්‍යකරුවෝ දෙන්නේ කැටි අද අපිට තියෙන ලොකු වියසනේ තමයි දැන් මේ මල්ලිලා දක්ෂ ලෙස රූපහිනී තිරිය රඟපාන්නේ මේ වේදිකාව නිසා. අද බැලුවොත් එහෙම ඉන්න දැන් හරිම බඩු තුනක් ගත්තොත් ඒ නාට්‍ය ඉන්නේ තුනම බඩු හරිම බඩු තුනක් ඒ වගේ මේගොල්ලෝ. එතකොට අපේ ධනුෂ්කලා ඒ කොහොම පොඩි තියටර් එකක් එක්ක එන අය. මේ තියටර් ප්‍රැක්ටිස් එක හරි වැදගත්. මම කියන්නේ ලිරික් එකට බලපාලා තියෙන බාන්න. මට සිංහහට බයෙන් ලංගීලිය වෙන්නේ තියටර් එකකින්ද? ඊට පස්සේ මමත් මගේ සමහර තැන්වල පොඩි වෙන කෑල්ලක් තියෙනවා ඒ වගේ පියත්ගේ මම ලිරික්ස් දැක්කම මට මාරයි. ඒ කියන්නේ මේ සාමාන්‍ය හිතන්නේ ප්‍රියත් එන්න ඕනේ ඔය දැන් කීප සින්දුවට පස්සේ එන්න ඕනේ ඊටත් වඩා නිකන් මාර සීනි එකක්නේ. මේක පාඩම හැලෙක් ගිරෝ අපි බලමු කාටුන් මේනේ. සීදේවි අර තාක්කියෝ කියන්නේ ඒ වගේ මොයේ ගන්නවා මේ. ඉතින් මං කියන්නේ ඒක තමයි මේ
ඊළඟ ඉරග ජනරේෂන් හැඳෙනවා කියන්න එහෙම. ඇති අපි දැන් පුතාලට දුරට ම කියන්නේ අපි කරපුදේට හා මේගොලන් වෙලා තියෙන මම තාමත් මේ වයසින්දගෙනත් මේගොල්ලගේ දේවල් කරනවා. ඒකට පුරුදුන ස්ටේජ් එක වේදිකාවද අපි වයසර යන්නේ. ඒක හරි තරුණ හැම වෙලේම එනර්ජියක ඕනේ. අපි ලයිව් සබ්ද ඕනේ, අපි හඬ ඕනේ. ඔයා ඊයේ නාට්‍යකට ගිහලා නේද ආවේ? ඔව්. නේද ඔහු ඉන්න බෑ සාමාන්‍ය මිනිහෙකුට නම්. ඔව් මේ. ඒ නාට්‍ය බස් එකේ අන්තිමට අපි නාට්‍යයට වඩා නාට්‍ය බස් එකේ සින්දු කියන්නේ. එතකොට මේ කොච්චර සින්දු කිව්වත් එපා වෙන්නේ නැහැ අපිට. අවුරුදු 30ක් විතර සින්දු කියනවා ඒත් කියනවා දැන් සමහර අය නම් ටිකක් අමාරුයි කියලා ඉන්නවනේ. ඒ රස කතා. ඒ ජීවිතේ රසවත් වෙන්නේ ඒ ඇතුලේ තියෙන මනෝරත්න අයියලා වගේ අය කියන දේවල් අහ වසන්ත ඉට්ටච්චි, ඩබ්ලිව් ජයසිරි මේ ටිකක් එක්ක නිකම් පය දෙකක් ගත කරොත් එහෙම ඒකම තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේ එකක් හැදෙන. මෙයාලා එහෙම කතා කියන්න ගත්තට පස්සේ මෙහෙම 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 සමහරට ඊයේ ෂෝ එකේ කියන කතාවම අද කියනවා. හැබැයි අලුත් රහක්. අලුත් රහක්. සමහර වරදිත් දෙනවා ඒ බොරුත් කියනවා. අයියෝ ඔක ඊ කිව්වෝ ඉදින්නේ නෑ මම මෙහෙමත් වෙලා තියෙනවා කිය. වගේ මං කියන්නේ ඒකයි. ඒක තමයි මේ බලපාලා ඊළඟ සෙට් එකක් මෙහෙම සෙට් වෙන්නේ. ඒකට මම ආසයි. මගේ ඊළඟ 4th generation එක මගේ ගඟට එනවනේ. ඒතර මම බලන් ඉන්නේ ඊළඟට මුන්ට මොනවද ලියන්න කියලා. එක්කෝ මම සොයිසයිඩ් කරගන්න ඕනේ නැත්නම් ලියන්න ඕනේ. සොයිසයිඩ් කරගන්න කියන්නේ විශේෂ විශේෂ. ඔව් එතකොට ඒ ඒ තැන මම දැන් ඉන්නේ මේ හිර වෙලා. ඉතින් ඔන්න තමයි වෙන්නේ. චර වැඩ්ඩික්. පුතා මට තව පොඩි එකක් එකතු කරන්න තියෙනවා. දැන් මේ අතරම මේ මේ ඔය කාල සීමාව ඔය ඒ බී හේරත්ත් එක්ක එතකොට අපි ගත කරපු ඒ කාලය අති සුන්දර කාලයක්. ඒත් ඇත්තටම ඔය එතෙන්ට ඉස්සෙල්ල මම මගේ නාට්‍ය ගුරුවරයන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකා. එතුමා චෙකොස්ලෝවාකියේ ඉඳලා නැත්නම් ලංකාවේ PhD ඩ්‍රාමන් තියටර් වලට PhD ගත්ත එකම චනිස්ලෝස්කි කියන්නේ එයා. PhD නාට්‍ය රංගකලා PhD ගෙන අපේ එකම මිනිසයා ආචාර්යවරයා. අර ඒ මිනිසුන්ගේ වැඩ ගත්තේ නැහැ. යන්න එහෙම අපරාධයක් තියෙනවා. අපිට ගේ බේරත් අපිට සහෝදරයා අපිට නාට්‍ය විතරක් නෙමෙයි කියන්නේ. ඉගෙන බාරයකට ගිහලා මේ සල්ලි නැතුව බොන්නත් ඉගෙනවා. ඇයි මං හිතන්නේ ඒක වැදගත් වෙයි. මට නෙමෙයි මං කියන්නේ. ඔය අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම නේද? ඉතින් ධම්ම රියසල් ඉවරනවා රෑ එන ගමන් ඉතින් අපි එයා කොට්ටාවේ මම කැම්පස් එකේ විජේරාවේ මෙයාත් අරේට ගියත් මෙයාත් නුගේ ගුඩේනවා. එළ බොහොම ප්‍රසිද්ධ තැන. ඉතින් අපිට දවසක් කේබේ ගියා මේ බල ගැලයල් සල්ලි දෙන්නේ නැහැ අපිට සල්ලි නැහැ. අතේ රුපියල් 50යි තියෙන්නේ අපේ. බල ගිහලා වැඩි පටන් ගන්නilla. මං එන්නම් මේ මෙහෙම චෙක් එකක් මාරු කරන්න තියෙනවා. අර එහෙම ගියා. අපි දැන් ගිහලා පැයක් දෙකක් වැඩේ පටන් ගන්න මෙහෙ බිල නගිනවා. එහෙම එනවා බයිට් ගෙන්නනවා ඔක්කොම කරගෙන ඉන්නවා. කීපී අය නැහැ. එනවා එනවා මං එනවා එනවා කියන ටික වෙලාවෙ ෆෝන් එකත් ඕෆ් වුණා. දැන් 8 වෙනකොට දැන් අපේ ඒ කාලේ හැටියට රුපියල් 4000 විතර බිලක්. එහෙනම් මහපොළ හම්බුනේත් මට 700යි ඒක. අයියෝ. මොකද කරන්නේ කීකේ ඉන්නකොට නැහැ. ඊට පස්සේ යන්තම් අපේ සහෝදරයෙක් ඉඳලා සිරිමාන සහෝදරයෙක් ඉඳලා කමන්නේ මේ බිල මම ගෙවන්නම් කියලා මේ තව මොනවා හරි බොන්න ගන්න ඕන නම් ඉල්ලහල්ලා කියලා ත්‍රිවිල් වලට සල්ලි දීලා යවුවා. ඒ ක්‍රම ඔගන්නේ එකේ බිහිරත්. තව ඒ වගේ ඉගෙනගත්ත ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාටත් ඕනේ වෙයි කියන්නේ ගියේ මම. අපි මේ කිටි විරාමයෙන් අනතුරු අපි රසවත් කතාවට ආපවෙමු. මේ තරු සමග තරු. කොට බඹර බඹර තාලෙට හිත ගැසෙන සාරි පොට යට මාල දෙක තුන බාර වෙන කොට ගල්ලා මයම් සුසට රඟයට පෙන්නා සූමුල් මාසිත රවට්ට ගල්ලා බෝල උඩ දමහල්ලා ආ
පවන් කරින් පිරුණයි නිරන්තර සුවඳ සුවඳ හැමුවෙයි ඉඳුරු නටන කොට සොකරි අඩි තිබුණ පඳුරේ අඳුරු තැනකයි සායම් තොලේ නාකොලේ සිමින්නේ ඒ තොල් මලේ රොන් බිලේ ඔරුත් ඔරුත් ගිලුනයි මල් මල් සාරිය බඳේව දිනකොට බඹර බඹර තාලෙට හිත ගැසෙන සාරි පොට යට මාල දෙක තුන බාර වෙනකොට ගල්ලා මායම් සූසට රඟයට පෙන්නා සූඹුල් මාසිත රවට්ට ගල්ලා බෝල උඩ දමහල්ලා සරත් බිඳුනයි අඬන්නට කඳුළු පඳුරු දැමුවෙයි කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණේ පඳුරේ අඳුරු තැනකයි හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ ඒ වැල් දිගේ දුක්කඳේ තෙගුන් තෙගුන් ඇහුනැයි මල් මල් සාරිය බඳේ වදිනකොට බඹර බඹර තාලෙට හිත ගැසෙන සාරි පොට යට මාල දෙක තුන බාර වෙනකොට ගල්ලා මයම් සූසට රඟයට පෙන්නා සූඹුල් මාසිත රවට්ට ගල්ලා බෝල උඩ දමහල්ලා සංජුවා දැක්කද හරිම ආඩම්බරෙන් ඒ තාත්තා එක දිහා බලාගෙන හිටියා අපි කියමු මේක සැඟවුණු කතාව සැඟ වෙලා නෑ ඇත්තටම මේ සිරස ටීවීගෙන්ම තමයි මුලින්ම ඒ ගැන කතා කරේ නේද අයිය කියමු එළියට ඔව් ඒක තිරස් කවුරුද දන්නා මේ අම්මලාගේ දුවලාගේ පුතාලාගේ කුමන්ත්‍රණයක් මම සින්දු ගොඩාක් කියලා තිබ්බට පුතාට සින්දුවක් ලිව්වේ නෑ කියලා මේ මෙයාලා ඉතින් ඒක මන් ලව්වා වෙනස් විදිහකට කරගත්තා දවසක් සහන් රන්වල මට එනවා මචං මේ සැකයක් තියෙනවා ලියා ගන්න ඕන අවුරුදු 18ක 19ක කොල්ලෙකුට මොකද එවන්නේ කියලා හරි ලස්සනයි බලනකොට ඉතින් ලිව්වා ලියලා දුන්නාම වොයිස් එකකුත් දාලා එව්වා මට අන්ඩාමි වොයිස් එක මං හරි කරෙක්ෂන්ස් ටිකුත් හැදුවා මේ පේමෙන්ට් එක කීයද කියලා මං කිව්වා මචං උඹට ඉතින් ගාන කියන්න බෑ සාමාන්‍යයෙන් මං ගාන ගන්න ගාන ඔය ළමයාට කියන්න බැරි වෙන නිසා කැමති විදිහක් කරන්න එක මොහොතේ ඒක ඇදුනා ඊට පස්සේ මේ මැදිරියේම මම සජීවිකාශක ඉන්න වෙලාවේ පුතා මේක සජීවි ලෙස කියාගෙන එනවා. ඉතින් මම දන්නේ මේක ඒ කියනකම් ඒ දැන් වොයිස් කරලා එවනවනේ අපි. ඒ කියන්නේ ලිරික්ස් ටික හරිද කියලා බලන්න. එතකොට ඒත් මගේ වොයිස් එක අඳුරගෙන ගත්තේ නෑ. වොයිස් එක. ඒක මම හන්නේ ඩමී වොයිස් එක කියුවේ කාගේ වොයිස් එක කියලා. සුසිත් අපේ සෙන්ටර් ගේස් එයා තමයි මේ සංයෝජනය කරේ. ඉතින් මේ කොහොම එක දෙලලා මම අර ගේමක් දුන්නා ඉතින් ඒක මට එන හරි සතුටුයි මං ඉතින් ඇඬුවා. අතර මේ ඒක හරි ඉමෝෂනල් මොමන්ට් එකක්. මේ මල්ලී එතකොට දැන් මොනවාද? ඔයා දැන් කොහොමද ඒක දන්නේ? ඔයාට මේ සාමාන්‍යයෙන් සින්දු 600කට අධික ප්‍රමාණයක් තාත්තා ලියලා තියෙනානේ. දැන් ඔයාට සින්දුවක් ලියව ගන්නවා කියන එක ඔයාලට කවදාවත් හරි කියන්නේ තිබ්බද එහෙම එකක්? මම ඇත්තටම අප්පච්චිගේ කියන්නේ ඔය නාට්‍යයේ ඔක්කොමත් එක්ක ඉස්කෝලේ යන කාලේ මම කරා හැදෑරුවා ඇත්තරම නාට්‍ය කරා ඩාන්සිං කරා ඒ වගේ හදාරලා ඩාන්සිං වලින් තමයි මියුසික් පැත්තට එන්නේ කවි වලින් අර එහෙමෙන් තමයි ඊට පස්සේ අර ඒ ලෙවල් උත් කරාට පස්සේ තමයි අප්පච්චිට කියලා සින්දුව ලියාගෙන ඒක ඒකත් වෙන්නේ කොහොම හරි මුලින්ම කියන්න ඕනේ ඒක වෙන්නේ ඩාන්සිං වලින්ම තමයි මගේ ඩාන්සිං සර් රසික කොතලාවල සාමි ශිෂා කොතලාව මතක් කරන්න ඕනේ. ඉතින් ඒ දෙන්න තමයි ඉස්සෙල්ලාම අපි කියන්නේ මට මෙහෙම අම්මා කියන්න සින්දුවක් ලියා ගන්න ඕනේ. අපේ ඩාන්සින් ට්‍රැක් විදිහටම අපේ කොන්සර්ට්ස් තියෙනවනේ. ඒ විදිහටම කරගමු කියලා තමයි ඔය කතාවට එන්නේ. ඒ කියන්නේ කන්සෙප්ට් එක අම්මිගේද? අම්මිගේ තමයි. අම්මි කියන්නේ අයිඩියා එක. කියන්නේ අපිට ඕන වුණා අර මෙයාලා නටන නිසා ඒ නටන විදිහටම සින්දුවක් කරගන්න. ඔව් ටිකක් අර පොඩි රිද්ම් එකට තියෙන්න.
එතකොට අහන් මං එයාලයින් ඇහුවා කවුද මේ ඩාන්සින් වලට ওই සින්දු හදන්නේ ට්‍රැක් හදන්නේ කියලා. එතකොට තමයි සහන් ගැන ආරංචි වුණේ. සහන්ුයි තව කීප දෙනෙක් කිව්වා. ඊට පස්සේ මං කිව්වා සහන් හොඳයි. එහෙනම් මේ සහන්ට කතා කරාම සහනුත් වැඩේ බාරගත්ත. මොකද කොරෝනා කාලේ. එතකොට වැඩත් එච්චර තිබුණේ නැහැ. හරි හරි මං කරන්නම් කියලා ඊට පස්සේ මං කිව්වා මෙහෙම පොඩි සීක්‍රට් වැඩක්. මොකද මෙයාට ඊට කලින් මෙයාට සින්දුවක් ලියන්න කියලා කිව්වා මම. කිව්වා අපි කට්ටියම එකතුලා කිව්වා පුතාට සින්දුවක් ලියලා දෙමු කියලා. මෙයා ලියලා දුන්න සින්දුවක් ඒක අපිට එල්ලුවේ නෑ. ඒක එල්ලුවට පස්සේ තමයි ඇත්තටම අර වචන ටික බැලුවා අපිට ඒක එල්ලුවේ නෑ. අපි ඒක හැමීම යට ගැහුවා. ඒකට උනන්දුනේ නෑ. ඔව් ඒක කරන්න නෑ අර වචන ටික ලියලා සන්තුෂ්ටි ඒක දුන්නා නේද? ගන්න තමයි සන්තුෂ්ටි ලව්වා කරන්න හැදුවේ. ඊට පස්සේ ඒක අංගලා තමයි මට හිතුණා මෙයාට ලියන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ මෙයා දැන් එළියට ලිව්වට දැන් අර පුතාට ලියනකොට පොඩ්ඩක් මෙයා හිතනවා. හිතනවා වැඩි. දැන් මෙයාට මේ වචන හරියන්නේ නැහැ එහෙම කියලා මං ඒකත් ඒක හේතුවක් කරගත්තා හංගලා කරන්න. දැන් දෙවනි සින්දුව මෙයා මේකට කලින් ලියලා තිබුණේ මේ අම්මා බුදුවන්න සින්දුවක්. ඒකත් අර ටිකක් පවුලට සම්බන්ධය වගේනේ. එතකොට අර ඒ කියන්නේ අර තමන්ගි කරගන්නවා මොකක් හරි එහෙම එකක් තියෙනවා. ඒක නිසා තමයි අර හොර වැඩි කරේ. නැන්නේ නේද? වැඩි දුරක්. හොර වැඩක් නෑනේ. දුරතර යාගේ ෆස්ට් සෝන්ග් එක දැන් අනිත් ඒවා කරගෙන යනවා අතර ඉතින් මට තියෙන ආඩම්බර දැන් මේ වගේ රියැලිටි ෂෝ වල ෆයිනල් රවුන්ඩ් කියන සින්දු දෙකක් මට තියෙනවා. එකක් පුතාගේ එකක් වේරලියක් දෙකේ. මේකේ මට අර මේ හිතෙනවා මේ ඒ ආඩම්බරේ වැඩි දුමන්ද මේ මුල් ගෑවෙම සඳලු දුක් ගන්න ආරාල. කියලා දානවනේ මේක සාමාන්‍ය හම්බෙන්නේ ගොඩාක් සීනි ආටිස් කෙනෙකුට. ඔව්. ඒතකොට ඒක නිසා මෙයා ගමන ස්ලෝ කරගන්නේ කියලා බයකුත් තියෙනවා මට. නෑ. මේ දසල හොගාල සින්දුවා. දැන් ආපහු තව බොරු රවුමක් යන්න වෙනවා. ආයෙත් දැන් නැකව තව උවක් කරන්න. අනේ දැන් ඊට පස්සේ මම ලස්සන සින්දුවල යොදලා මේ දසර ප්‍රොඩක්ෂන් එක යනවා. ඒක ඉවරත් වෙයි යන්නේ. දැන් ඒක පුරුදු වෙලා මෙයා අනව සමහර වෙලාව ට්‍රැක් කරාම සාන් ගේම මේක ඔයගොල්ලන්ගේ කද දන්නේ නැහැ. මෙයාට පොඩි සැකයක් එනවා. නැයි හැම සින්දුවම ඩවුට් එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ මරු ඇක්ට් එකක් නේ. මට වඩා රඟපාන්න පුළුවන් ගෙදර ආයෙද කියලා මට තේරෙන්නේ. අමාර මේසයක් උඩ තියන් මේ ට්‍රැක් එක දාලා ලියනවනේ. ලියනකොට මේ හැම යා යනවත් කට්ටිය බල බල. අනේ මෙයා ඇවිල්ලා වචන ටික කියවනවා නේද? මනිකා හිමීට කියවලා කියාගෙන යනවා. බාගල් ලීලි වල. හරි ලස්සනයි මේ වැඩි ඇත්තටම මතක් නෑ. ඉතින් ඇත්තටම එහෙම පවුලට ඒ කියන්නේ පවුල මෙහෙම එකතු වෙන්නේ ඒ කලාවට තියෙන ආදරෙත් එක්කනේ නේද? මේ තම තවඩින්ගේ රන්වල පවුල විනාශ වෙනවා මේගොල්ලෝ ඔරෙන් කතා කරලා හරි. රන්වල කියන මේ රෑ තිස්සෙලු මනෝජ මේ රහසින්ලු කතා. අනේ. ඉන්නේ වැඩේ කොල්ලෙක්. මම වයිෆ් එහෙම ගත්තට මම දැන් පවුල කඩාවක් පොබල එතකොට. දැන් එතකොට අන්තිමට ෆයිනල් ට්‍රැක් එක එව්වා. දැන් හිට ප්‍රෝග්‍රෑම් එක නම් අද රෑ තමයි එව්වේ. ඊට පස්සේ දැන් ඕක අහන්න විදියන්නේ අපි දැන් උඩට ගෙනහිල්ලා බාත්รูම් එකකට රිංගගෙන එක්කෙනෙක් දොර වහගෙන දැන් අප්ප මියා පල්ලෙහා ඉන්නේ අප්පච්චි එයිද කියලා මේ බයි දැන් අරක හිමීට අහන්නත් බෑනේ සින්දු හයියෙන් මං අඬනවා දැන් ඇහින්නේ නෑ සින්දුව අපි දෙන්න අඬනවා තුන්දෙනාම අඬනවා දැන් මේක පිට කරගන්න විදියන්නේ ඉමෝෂන් එක ඒ කියන්නේ හීර කරගෙන අපි ලස්සන නිසා දැනටත් ඇස්සට කඳුළු සනනවා ඉතින් මේ දැන් මේ වගේ මෙහෙම මේ හොරබොරු කර පවුලක දුවෙක් විදියට ඉඳගෙන ඔයාට මොකද හිතෙන්නේ? ඔය දෙපැත්තට මැදි වෙන්නේ මම. දැන් අප්පච්චිගේ හොර වැඩේ කරන්නත් ඒ පැත්තට දැන් මේකත් මානවා. දැන් මං අම්මට කියනවා දාරක අප්පච්චි අයියෝ අප්පච්චි කියනවාද මේක කිකිද කල්පනා කමන්නේ දෙපැත්තටම සප් එක දෙනවා කියලා දෙපැත්තටම උදව් කරා. ඉතින් කවුද වැඩිපුර මතර මේ චොර කරගත්තේ? එයා තමයි චොර කරන්නේ. ඔව් අයියට තමයි බොරු කරන්න බැරි. මොල්ලකම බොරු කරන්නේ දැන් සාමාන්‍යද? මට නේ වගේම එයාගේ වැඩ කරගන්න කොල්ල බොරු කරන්නේ නැහැ කියන්නේ නෑ ඉතින් නෑ තමයි ඉතින් ගැල්නම ඒ බලන්න ඒ ගැල්නම ගෙදර තොන්න රකපාලා තියෙනවා ඒ ඉන්න තමයි මෙච්චර ලස්සන නිර්මාණයක් එළියට ආවේ අන්න බලන්න මේකෙන් වැරද්දක් කළා නෑ සංජය හරිද මේ වාව් කියුවට හරි ඉතින් දැන් මොකද කරන්නේ සින්දුවක් කහමු සින්දුවක් කහලෙමුනේ ආ තියක් දරාතද පච්චිකින් හම් පච්චිකින් හම් එනන්නේ මස් ලාලිත් රාක්ෂිය දීතියක් හම් තිකල් මහරජුගේ ඔබේ ජීවිතේ සුරලෝවයයි සතුටින් ඔබේ පරානේ ප්‍රතිකල් මහරජුගේ ඔබේ ජීවිතේ සුරලෝවයයි සතුටින් ඔබේ පරානේ
Maar no ten fando vigna vita far tira. Tua no ten fando vigna morte far leva. Maar no ten fando vigna vita far tira. Tua no ten fando vigna morte far leva. Kadu tuvakku painettui thaniya rakenne Sura novedi suranganan pahsa sadanne Kadu tuvakku painettui thaniya rakenne Sura novedi suranganan pahsa sadanne Dannavada mokata dapi satan karanne Dannavada mokata dapi satan karanne Pratikal maharajoge obe jeevite suralovayai satutin ne parane Pratikal maharajoge obe jeevite suralovayai satutin ne parane Maralo ten pando venya vita fardera Uvaro ten pando venya morte farleva Maralo ten pando venya vita fardera Uvaro ten pando venya morte farleva විරාමයට යන්න කලින් අපි ලස්සන සින්දුවක් ඇහුවා අපේ පියත්ගේ තාත්තගෙන්. ඉතින් අපි ඒ ගැන කතා කරන්න ඕනේ. මේ සංජය මට හිතිච්ච දෙයක් තමයි මම අර හැමදාම කියනවා වගේ මේ කලාපෞල්වල ගහේ කටුල් කරන්න ඕනේ නැහනේ නේ. පියත්ට මේ ටැලන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන එක දැන් අපිට සක්සුදක්සේ පෑදෙලි. ඉතින් කියවගා අපි මේ සින්දුව කොහොමද? ඇත්තටම මේ ගීතය KB හිරත් මහත්මයාගේ දොන්ජුවන් නාට්‍යයේ ගීතයක් මේක කපිරිඤ්ඤ ගීතය මේක පද රචනය කරෙත් කේවී හෙරත් මේ අපේ නාට්‍යකරුවමයි මේකේ දෙවෙනි නිෂ්පාදනයේ තමයි සුනිල් චන්දසිරි මහත්තයා කරේ ඒතකොට මේකේ මියුසික් පැත්ත කරේ අපේ චමීර සම්පත් වගේ දිසානායක වගේ මට ඒක නම් හරියට එන්නේ නැහැ නමුත් ඒ ඔහු මේ ගීතයට සෑහෙන සාධාරණයක් කළා ඊට පස්සේ මේ ගීත මේ වේදිකාවේ හරි මේ හරි ජනප්‍රිය වුණා ඒ ගීතය. ඉතින් ඕක ඔහොම කොහොම හරි ඉතින් මගෙත් පොඩි කම්මැලිකමක් තියෙනවා මේ වැඩක් කරයන් පස්සේ ඒ ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ මට මේ ගීතේ හුවේ මේ අපේ මේ බින්දු හේවා. නාට්‍යකරුවා මේ මට ඊපෙද WhatsApp එකේ එවනෝ ලලිත් ඇයි මේ ගීතය මේ මේක මේ කොච්චර ලස්සන ගීතයක්ද කියලා. ඉතින් මේක මට ළඟ තිබිලා කීප දවසක් තිබිලා මම පියත් පුතාටත් දුන්නා. ඉතින් ආශා යක්ෂා මරු කිව්වා මේක ඊට පස්සේ මේ අද තමයි මේ ගායනා කරන්නේ මේ. මම හිතන අවුරුදු ගානකින් දොන්ජුවන් වෙන්නල කොච්චර ගානකට පස්සේද. ඉතින් අර ඒ වගේම මම හිතන් දුකටත් කියන්නේ නැති අපේ මේ KB හේරත් මහත්තයා ගැන දෙවිනි මහින්ද එතකොට දොන්ජුවන් මායාදී උදාර අන්තිමට මම හිතියේ යශෝදරා නාට්‍ය එතුමානි කුමාරයා මියුසික් එක්කනේ හැම වෙලේම වැඩ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්න දැන් මේ නාට්‍ය වලට ගියාම මේ මරු සෙට් එකනේ ඉතින් අලිත් අයියා ගිහාන් ෆර්නෑන්ඩු ශ්‍රියන්ත මෙන්ඩිස් තව කවුද අපේ නලින් ප්‍රේදී පුඩ වේල අපිට කියන්නේ දැන් ඒක ටිකක් ගියාම නාට්‍ය අපි යාලරගෙන් ඇතුළට එන්න පෙර මං කියලා ඉස්සල්ලාම කියන ඩයලොග් එකේ වැරදිකම් මේගොල්ලෝ කියනවා. බොරුවට මා හරි වැරදි වචනයක් කියවම ඒ සාමාන්‍යික වෙනවා ස්ටේජ් වල දැන් මේ මට තියෙනවා එක ඉතින් පීක් තැනක මේ රජුරෝ මැරිලා ඒ ඉවසන දන රූපු යුදයට ජය කොඩිය කියන මම ඉන්නේ මම හැමදාම ඉහිලු කරනවා මචා ඩයලොග් මතක තියන්නේ අර මතක තියන්නේ උගතමනා ශිල්පියාමයි තියන්නේ ඊළඟට කියලා මම යනකොටම කිව්වා කියන්නේ උගතමනා ශිල්පියාමයි කියලා මං ගියා රොයල් එකේ ඉන්න ක්‍රවුඩ් ෂෝ එක යන්නේ උගතමනා ශිල්පියාමයි මතු රැකෙනා කිව්වා එඩ්වඩ් ජයගුරු මහත්තයා මෙහෙම සර්පිනා ඔලුව ගහනවා දැක්කා අනේ මොකද්ද වැරද්දා කියලා මම අල්ලනවා මම දැක්ක KB හේරත් මහත්තයා කර්ණයක් කනවා මිනිස්සු යනවා මෙයාලා වගේ ලඟ ඉන්නවා
හැබැයි ස්ටේජ් කාරෝ ඉඳ අපි දන්නේ නැති මම වගේම යුද්ධේ නැති කඩුව කොස් කොටන්න දේ ගවලු ආ රජුරෝ මලා කියලා කිව්වා. අයියෝ. ඊයේ පුරුදු දින කැත පුරුදු අපි. තව ටික දවසක්. වචන පටලලා කියනවා. ඔය අපි කියන මචං මේ මේ සෙරප්පුට ඇති පන්සල ගලවල බලන්නේ හරිද නැත්නම් මේ කියන ඒ හරි වර්ක්ෂොප් වලට කී කරනවා ඒ කියන්නේ ඒකට කොහොම මට කීවේ මට මර්සලින් ජයගොඩි පියතුමා කියන්නේ ගියාම මම හරි කල්පනාවෙම එදසනම් වල කියන්නේ මට කියවෙන්නේ මර්සලින් පියගුරු ජයතුමා. ඒ වර්ක්ෂොප් වල ප්‍රැක්ටිස් කරුවා. ඒ වගේ ඕගෙන වාට වාට ඇති හොරතර මේ ওই මෝරා අත්නාට්‍ය වල එහෙම ජයන්ත අයියාගේ අම්මෝ කොච්චර දේවල් තියෙනවද ඉතින් අර කතැනක තියෙන ලින්ටන් සේමේගේට අර චෞර රාජ්‍ය ඇවිල්ලා ගහන එකක් තියෙනවා. ගහනකොට ගහන දිගටම ගහනකොට එහා පැත්තේ ඉන්න ගහන්න ඕන නැති කට්ටියත් ගහනවා. ආ තමයි ධර්මසිරියයි තමයි මේන් රෝල් එකේ ප්‍රියන්තයි කැරක්ටර් නේද? ධර්මසිරිය අයින් වෙන්නේ දා. අර නෝ මේ අර මොකටද ගහන්නේ? දැන් මේ ඩයලොග් ගස් අර මොකටද ගහන්නේ? බල්ල කහපන් නරු ගහන්නේ. ඒ කියන්නේ ධර්මසිරිය බණ්ඩාරනායක ප්‍රධාන චරිතය කරන දැන් ධර්මසිරිය බොහොම හරි වේදිකාවේ වෙනස් විදියකට නීට්නස් එක බලනවා. ජයන්තයි ටිකක් වර්ක්ෂොප් ලෙවල් එහෙම. ඉතින් දැන් ධර්මසිරිය ජයන්ත එන්නකෝ බලන්නකෝ අර බලන්න වේදිකාව මත සිද්ධ වෙන දේවල් කියනවා ජයන්ත මොකද බලන්න අර ගහන්න ඕනේ නැති ඒත් ගහනකො අම්මරු මරු මරු ඒක බලනවා යෝයයිවල ඉදව හදු සිනේ ජෝගේ උඩ හදු ටික බාර දීලා දරුසිරිය ගිහිල්ලා ඒ වගේ පොඩි හැපිලි තියෙනවා ඒක රස කතා ගොඩක් තියෙන මේ මේ රස කතා අතරේ හරි සුන්දර කතා අතරේ ඇයි මේක චරිතයක් නිෂ්ඩ අපිට ඒක ප්‍රශ්නේ නෑ හරි කියමු අපි නේද ඉතින් කොහොමද දැන් දැනෙන්නේ මේ කලාකාරයෝ දෙන්නෙක් දෙපැත්ත තියාගෙන හරිම සුන්දර කලාකාරයෝ දෙන්නෙක් දෙපැත්ත තියාගෙන මොකද හිතන්නේ ඉතින් ඒ නාට්‍ය වල ගියපම හරි පෙරලිකාරයෝ කියලා දන්නවා ගෙදරදි ගෙදර කොහොමද ගෙදරදි මෙයා තමයි පෙරලිකාරය ගෙදරදි මෙයා අම්මවයි මේක අප්පච්චියයි අපි වෙට රන් එක දෙන්නේ අම්මා තමයි ඉතින් කොහොමද මොකද වෙන්නේ දැන් මේ කොහොමද ඔය හමු වීම සිද්ධ වෙන්නේ මේ ආදරණීය කලාකරුවව හම්බ වෙන්නේ කොහොමද ඒක නම් මම දන්නෙත් නෑ පොඩ්ඩක් කියන්න මොකද මේ ඉස්සර මම නර්සින් කරේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම කොහොම හරි මෙයා බෙහෙත් දාන්න ආවා ඔව් මේ ඇඟිල්ලක් මොකක් හරි වෙලා ඒ ඩ්‍රාමා එක මොකක් හරි වෙච්ච එකක් වෙන්නත් ඇති ඉතින් ඊට පස්සේ මම බෙහෙත් දාන්න යනකොට මෙයා දාන්න දුන්නේ කෑ ගැහුවා මම කොහොම කෑ ගාලා බෑ මේ අපිට දෙන්න තියෙනවා මේ පොඩ්ඩක් බලමු කියලා එතකොට ඒකෙන් තමයි ඊට පස්සේ ගිහිල්ලා මට කෝල් එකක් දීලා මං කොප්පෝ මම මේ වලට දැම්මම කැමති නෑ එතකොට මට මං හිතන්නේ අවුරුදු 22ක් වගේ නේද නම්බර් එක හොයාගත්තේ කොහොමද ඒක හොස්පිටල් එකට කෝල් කරන්න ආ ලෑන්ඩ් එකෙන් ඊට පස්සේ ඔහොම කතා කළා මං කොහොමදත් එතකොට කැමති නැහැ පොටක් නේ පියා අද අප්පච්චි පොටක් කියන වචනේ මොකද්ද පොටක් කැමති නැහැ නෑ නෑ මෙයා මෙයා පොටක් කැමති නැහැ ඊට පස්සේ ඔහොම නිකන් කොහොම හරි ඉන්නකොට ඉන්නකොට මෙයා එක දවසක් මොකක් හරි මගේ යාළුවෙකුට කතාවක් කියද්දි මං කෝ මේ මගෙත් අහවලා ඉන්නේ එතකොට මගේ තාත්තා එයාපෝට් හිටියේ මං කෝ මගේ තාත්තත් එයාපෝට් ඉන්නේ එහෙම කිව්වම මෙයා කිව්වා මගේ අයියත් එයාපෝට් කිව්වා. එතනදී තමයි පොඩ්ඩක් ටිකන් ඇඳුරුම් කමක් වගේ ඇවිල්ලා මං ගෙදරට කිව්වා. රසම කතන්දරේ තියෙන්නේ ඒ කොල්ලට එන්න කියන්න කිව්වා. මාත් ඉතින් සිංහයා වගේ ගියා. යාම ඉතින් මේ පුතා එයා මහා මගහරිමේ ඒව මං ආස නැහැ පුතා. ඔයක කෙරෙනවද එන්න ගෙදර කතා බහ කරලා රසන්ට කියන්න. අනිතේ ගෙදරටත් කියන්න ඕන ඔයාලා ගෙදරටත් කියන්න. මන්ද ඔක්කොම කරබාරින් ඉඳලා මං කිව්වා හරි දඩා මම එහෙනම් එහෙම කරමු කියලා. අනේ ඒක ඊට පස්සේ කොහොම හරි බස් එක බලාගෙන යනකොට අපේ තාත්තලාගේ පැත්තේ මෙයාලා ජයතිලක අපි ඉතින් අපිත් ගාල්නේ මේ දකුණේනේ මෙයාලත් ගාල්නේ බලනකොට නෑ කමකුත් වෙනවා. අන්න වැඩේ දැන් ටිකක් නැගලම ගියා වැඩේ. ඊට පස්සේ තමයි ඉතින් ඔන්න කොහොම හරි සෙට් වුණේ. ජෙනරේෂන් වයිස් මේ කියන්නේ කලාවත් එක්ක අය තරුණ වෙනවා කියන එක. එතකොට ෆැෂන් ගැන මොන වගේ දේවල්ද ෆලෝ කරන්නේ? දැන් ඇත්තටම මේ මට පේන දෙයක් තමයි ෆැෂන් නම් මාරු විදිහට ෆලෝ කරනවා. ඔය ඒකත් අපි අමුතු විදිහට තමයි හිතන්නේ. හරි නේද? වර්ල්ඩ් ෆැෂන් මේ ඉරාස් වෙනස් වෙනවා වගේ වර්ල්ඩ් ෆැෂන් වල
පැෂන් එකක් තියෙනවා නේ. ඒව අපි ෆලෝ කරන්නේ නැහැ අපි අද ගොඩක් කියලා. මම දැන් පුද්දුව හිටපු ගමන් මේ යා තාම මේ නූතන ෂෝට් ඇඳුම් අඳිනවා. මම කවදාවත් එපා කියලා නැහැ. පොඩි විහිළුවක් කරනවා දැන් විතරයි. මේ තව යටත් ඇඳුමක් තියෙනව නේද කියලා ආයෙත් එහෙනම් මම එහෙම එකක් නැහැ මට. මම ෆැෂන් කරන්නේ මේ දැන් මට හිතුණා මට මං අර ගියා මේ පෙහෙ කම්මලකට මඩ කලපුවේ ගියාම ඒ අර රෙදි නූල් ඒ නූල් පන්දු ගොඩක් තියෙනවා මට කීපයක් වර්ණ ඒගොල්ලෝ දුන්නා තෑගි දුන්නා මං ඔක අර ඔලිය දාගත්තා. ඊට පස්සේ ඒක ෆැෂන් වුණා. ඉස්සර මගේ අතින් පෑන් නැති වෙනවා. ලියන්න හරියටම සින්දු වෙනකොට පෑන නැහැ. ෆෝන් නැහැ නේ කාලේ ටයිප් කරන්න. එනිස මම පෑනක් නූලක් දාලා කරේ ඉල්ල ගත්තා. ඒකත් අපි ඒකත් අහන්න හිටියේ. ඔය ඒක තමයි ෆැෂන් උනේ. ඊට පස්සේ ඒකට මට කෝඩ් හම්බුණා. ඊට පස්සේ මම පිලිපීනේ ගිය වෙලාව කිඹුල් හාමගෙන් කෝඩ් එකක් හම්බුණා. ඊට පස්සේ මගේ අයික මම ෆොටෝ එකේ හිටියත් මම ටීවී හිටියත් ඒ පෑන දාන් ඉන්නේ. ඉතින් මං කියන්නේ ෆැෂන් එන්නේ ෆැෂන් හැදුනේ මෙහෙමයි කියලා මම කියන්නේ ලෝකෙට. එතකොට මේ දැන් මේ වේට් එකක් ඇඳලා මම වේට් එකක් විදිහට නෙමෙයි ඇඳලා තියෙන්නේ පටල ගත්තා. අපිරිවිල නෙමෙයි. ඒකේ කම්බිනේෂන් එක හොයාගන්න ඕනේ අපිට පොඩි තමන්ට යුනික් අන්න එහෙම පොඩි අපිට තියෙනවනේ එක ඔතෙන්ටික් එක තියාගන්න ඕනේ. එතකොට හරි. ඒතර ඕනේ මම කියන්නේ අපිට මේ රටේ අඹුඩයක් ගහලා යන්න පුළුවන්. කවුරුත් මොකොත් කියන්නේ නැහැ. බිකිනි එකට තරම් බයින් නැහැ අඹුඩයකට. හරි. අපි සිට් ගේම් එකට යන්නද? යන්න නේද? මං ගෙනා මේ ඔය හනම් සිට්ස් එක දෙන්න. අපි එක නෑ නෑ. මේක අපි අමතක කරන්නේ නැහැ. අපි එහෙම දේවල් අමතක කරනවා හරි වඩ නේද පියත්. හරි අපි නම්බර්ස් 1 2 3 4 කියලා තියෙන්නේ. දෙකයි එක පැත්තට නේද? ඔව් එක පැත්තට දෙකයි. බලන්න. බලලා අංකය කියන්නකෝ. හරි. ආ? ඔව් තාත්තලා දේවා. ඉතිරි උනේ එක. මට කියන්න නම්බර් 1 තියෙන්නේ කාටද? ඔයරද? අපි ඒක අම්මිට දෙමුද? නෝ. මට දෙන ප්‍රශ්න ගැලපෙන්නේ යාට කියලා. මම අහන්නද ප්‍රශ්නේ? අහන්න. තියෙන්නේ වසන්තයගේ අක්කිට අයියා ගැන අපි නොදන්න දේවල් තුනක්. කේන්ති යන එක සාමාන්‍යයෙන් දැන් එලියට් මෙයාලා හිතාගෙන ඉන්නේ දැන් ඉස්සරහ කට්ටිය දන්නේ ආ හරි සුන්දර එහෙමනේ. ගෙවල් වලටත් ගියාම ගොඩක් අර එලියට් විහිළු කරගෙන ඉන්න අය ඇතුලේ හරි විහිළුවෙන් ගෙදරත් විහිළු කර කර ඉන්නේ කියලා විහිළුවෙන් ඉන්නවා නැත්තේ නෑ. මේ කේන්තිත් යනවා හරියට. ඊළඟට මේ විහිළු කියන්නේ මේ දැන් අපිට කේන්ති කිහිල්ල ඉන්න වෙලාවට මෙයා විහිළු කරනවා. දැන් මට කී ගොඩක් වෙලාවට මට කේන්ති යනවනම් මෙයායි මෙයාට තේරෙනවා දැන් මම රණ්ඩුවක් අල්ලන්න ලෑස්තිලා ඉන්නේ කියලා. එතකොට මෙයා කරන්නේ මාව කාම් කරගන්න මොකක් හරි මට විහිළුවක් කරනවා. ඒ වගේ එළියට පේන කෙනා නෙමෙයි සමහරලාට ඇතුළේ ඉන්නේ. ඒකම විනෝද නේද අයියෝ. දෙක කාගේද තියන්නේ? මමටමම. ආ. දෙක. ප්‍රේක්ෂිකාවකගෙන් උන දරා ගන්න අමාරුම කරදරයක්. අම්මා මතකද? අම්මා. මේ දේ දෙන දන්න හොඳටම කතාව. මේ සෑන හොඳ ප්‍රේක්ෂකයෙක් මේ සුපර්ස්ටාර් ප්‍රේක්ෂිකාවක් එයා ඉතින් මට ෆේස්බුක් එකේ මැසේජ් කරලා තිබුණා මේ අයියේ ඔයා ෆේස්බුක් කැම්පේන් එක මේ සුපර්ස්ටාර් වෙන්න නම් ඔයා ඔහොම මදි කැම්පේන් කරන්න ඕනේ මෙහෙම මම කලින් පාරවල් වල කට්ටියට සපෝට් කරේ මෙහෙමයි ඔයා SMS කරන්න ඕනේ. එතකොට මම වැඩි ඇත්තටම අර SMS කරන්න පෝස්ටර් සලවන්න ඒ වැඩ මං කරේ නැහැ ඇත්තටම. මං ෆයිනල් එක ලඟ වෙලා අන්තිම සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකේ විතරයි මම මාව ගොඩක් ප්‍රොමෝට් කරේ. එතකොට මේ ඒ ලංගෙදිත් එයා ඔයා මදි අයිය කරනවා මං වට උදව් කරන්නම් මම ඉතින් හරි කොහොමද මේ සිම් තියනවා එමේම ලොකු කතන්දර ටික කිව්වා. ඊට පස්සේ මං ටික දවසක් යාට ඉතින් කතා කරේ නැහැ. කොහොමරි යා ෆයිනල් එක දවසේ මේ සයින් එකට ඇවිල්ලා ඉඳලා තියෙනවා බලන්න පස්සේ දැන් ඔන්න දිනවල ඉතින් මං කාපාක් එකකින් දෙද්දි දැන් දිනපු සොමියට මං කිව්වා දැන් ඒගොල්ලෝ ඒ ෆෑන්ස් කීප දෙනෙකුත් එතන මට වෙලා මගේ යාළුවොත් ඇවිල්ලා මං රයිට් අද අපේ ගෙදර අපේ ජයග්‍රහණ සමරමු යන් ඔක්කොමල්ල කියලා දැන් ඔන්න 50ක් විතර හිටියා. මම දැන් යන්න දැන් පාන්දරනේ මමත් එතකොට පොඩි 22යි වයස. එතකොට මේ කට්ටි දැන් එන්න කැපෙනවා මචං මේ යන්න වෙනවා මචං කියලා දැන් ඔන්න 50 දැන් 20 වුණා ගෙදරට 20ක් වගේ ආවා. ඊට පස්සේ 20ෙන් දැන්
අර ප්‍රේක්ෂකවත් ඉන්නවා. ඉතින් ඉන්නවා ඉන්නවා මේ දැන් මගේ කසින්සත් යනවා ඔක්කොමල යනවා. දැන් ඔන්න අංකය 3කට වගේ වැස්සා. හරිද? දැන් මේ අම්මලටත් මහන්සි අන්තිම දවස් ටිකේම මහන්සිලා මහන්සිලා. දැන් ඔන්න මේ ඉතින් මේ ළමයා යන්නේ නැහැ දැන්. හරිද? මේ ළමයා යන්නේ ඊට පස්සේ මේ මේ දැන් අපච්චිරත් නිදිමතේ මටත් නිදිමතේ ඔක්කොමල නිදිමතේ. උනාට මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. දැන් මේ ප්‍රේක්ෂිකාවත් ඉන්නවා. අන්තිමට මේ දැන් රෑ යවන්නත් බෑනේ. අපේ ගෙදර තියාගෙන ඊළඟ දවසේ උදේ තමයි ගියේ. ඉතින් ඒ කියන්නේ බලන්න නේද? මම බලු මේ ළමයා යන්නේ. දැන් මේ මම බැලුවා මේ කාර් ලෙඩක්නේ. පස්සේ මම මෙයාට ඉඳන් කිව්වා අර ළමේ යන්නේ මොකද දන්නේ. ඉන්නකෝ එහෙනම් මං ගියාම දැන් ඔයා ගිහලා ඔයා ළඟ බුද්ධි කරව ගන්න. ඔව් ඒ කියන්නේ ඊට අමතරව ඒක තව පොඩි රස කතා කියන්න. ඊට පස්සේ උදේ නැගිටලා බලනකොට කුස්සියට ගිහිල්ලා මෙයා තේ දැන් ඔක්කොම කරලා. ඔව් මම ඒකෙන් මම එනකොට මට අයියේ ආ තේක. මම බලාපොරොත්තු තියාගෙන වැඩ SMS ගහලා දිනවට මේ. ඊට පස්සේ මේ කොමාරි දැන් අම්මත් මරු කතාවක් කිව්වා. දැන් මම දැන් දැන් මගේ දැන් අපිට ඕනේ ඇත්තරම ඒ ඉන්න එක කරදර වෙන්නේ මේ නමුත් ඉතින් එහෙම හරි නෑනේ. මේ ඊට පස්සේ මං කිව්වා මේ අම්මා දැන් මෙයා කොහෙද නිදිය ගන්නෙ අම්මා? ඇයි වාගේ ඇඳ තියෙන්නේ? මගේ ඇඳ නිදිය ගන්න. මං කිව්වා නෑ ඒක නිදිය ගන්න බෑනේ මිනිස්සෙක්ට. අපි ඒක වෙන කාලට මේ එයාට වෙන තැනක් දෙමු කියලා කොමාරි තේ දාරය අපේක ඒක තමයි මට අමතකම නොවෙනම ප්‍රේක්ෂකවකගෙන් ආපු තව පොඩ්ඩෙන් අපිට කතා භූමිය. අස කතා ගොඩක් එක්ක අපි පොඩි විරාමයකට යන්න තමයි හදන්නේ. නැත්තම් තව කවුරු හරි ආවෙලා අපි අකි ගෙතන නැවතුනොත් දේ වෙන්නේ මේ කාර් පාක් එකේ මමත් ඒ වගේ මේ ඉඳලා කියනවා. නෑ නෑ වාඩි අපි ටක් ගහලා බ්‍රේක් එකකට ගිහලා එන්න. රැඳි සිටින අපි සමග මේ තරු සමග තරු නූරුය මට ඔබ නැති මේ කාලේ මෙතනක හිඳ මුමුණ මුව පෙයාලේ දෙමසක් යන්න එනවා ගෙවි යලි හමු වෙන්නේ කෙදිනද අපි ඔබ විමසුවෙලේ දෙනුවන්තෙත් නොනේ එනවා මතු දිනේ ඔබ මයි ජීවිතේ මාදරේ කියන්න මෙතන ගිටාර එක හදනවා. ඊට පස්සේ මේ මෙයත් ඒක මුමුණු මුමුණු හිටියනේ. ඊට පස්සේ ගිලිම මේ කියා. ඔව්. ඒක හරි මේ කියන්නේ අපේ ගොඩක් කලාකරුවන්ගේ අපි දකින්න නැති ಗುಣ දකින්න අඩු මේ අලුත් ජෙනරේෂන් එකේ තියෙනවා මං කියන්නේ ඒක. ඔව් ඒක ඇත්ත. අපි මේ පොල්ලෝ පොල්ලෝ සෙට් එක ඇතුලේ තියෙනවා මේ. Thank you පියත් thank you. අපි කට්ටිය අතර උදව් කරගන්නේ. මට ඒක පොඩ්ඩක් දෙයක් කියන්න. මට මං දැන් මේ පුතා මේ කියන සින්දුව මං අහලා තියෙනවානේ. මට මේ පුතා කියනකොට මේක මාර විදිහට පිළිල්ලු. ඒ කියන්නේ මේක සික් සංගීතය කියන්නේ හරි පොදු වස්තුවක්. පොදු කාරකයක් මේක මේ තව හඬකින් අහන්න තියෙන තරම් කොයි තරම් වටිනවද ඒක? ඒක මාර ලස්සනයිනේ. ඒ හැඩේ අනිත් එක මට මේ මේ ගීතයත් එක මම මේකට හරි ආදර කරන ගීතයක්. හරියට මේ කොරෝනා කාලය තුල මෙයා ඉස්සරහා කාමරේ හිර වෙලා හිටියේ. ඒතර මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලාගන්න මෙයාට යන්න විදියක් නැහැ. ඇත්තටම ඒ ෆීලිං එක දැන් තරුණයෙක් හැටියට එයා ඒක ගීතයකට හරවගත්. ඒක හරවගෙන මේක එයා ස්ටම් කර කර කියනකොට
මගේ ඇස්වලට කඳුළුවා. මොකද තරුණයෙකුට දැනෙන ඒ ප්‍රේමණීය හැඟීම් කම්බ වෙන්න බෑ, මුණ ගැහෙන්න බෑ. කොරෝනා වසංගතේ මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා. හරි, නමුත් ඒ අතර ප්‍රේමය සංනිවේදනය වෙනවා. හරි, කොයිතරම් හැඟීම් වර්ධනය එක. හරි, මට අදත් ඒ සිංදු අහන මං මේ මෙයාගේ ගීතවලින් මං හරිම ආසම කරන ගීතයක් මේක. මොකද ඔය තරුණ්‍ය අපිටත් තිබුණා, අපිටත් පින්වතයන් හිටියා. සිංදු කියන්න බැරුණා. හැබැයි මේ වගේ සිංදු කියන්න බැරුණා. හැබැයි ඒ ඒක අපිට ෆ්ලෑෂ් බෑක් වෙනවා මෙයාලා මේක කරනකොට. අපිට තිබ්බ සිංදු කියන්න බැරුණා. ඔව්. ඒතර කොරෝනා තිබුණෙත් නෑ. මොකද දැන් මේ දුක අයියේ දැන් මේ අයියේ දැන් ගොඩක් ගේ පද රචනා කරලා තියෙනවනේ. අක්කා හිටියේ කෝකේ. ඒ කියන්නේ මොකේ කියන්නේ මොන සිංදුවේ? අක්කා ගැන කියන්නේ මොන සිංදුවේ? දැන් හදලා රීකෝඩ් නැත්තම් ඇත්තටම මේ ඔය සිංදුවල තියෙන්නේ මේ තමන්ට සිද්ධ වෙච්ච නෙවෙයි ගොඩක් අය. නිර්මාණකරුවෝ කියන්නේ එහෙම අය. සම අපේ රටේ වගේ පොඩි මේ දකුණු ආසියාතික රටවල තියෙනවා එන දුක අඬාන සිංදුවක් කිව්වොත් උගේ ෆැමිලි ලයිෆ් එක හොඳ නැහැ කියලා තමයි ඔක්කොම කියන්නේ. මේ එතකොට සතුටින් නටනට සිංදුවක් කිව්වොත් මාර ජොලි පොරක් කියලා කියන උගේ අත දෙන ඛේද වාචකය අඳුරන්නේ. ඒ වගේ මල් ලියපුවා මේ ඒ අදාළ ට්‍රැක් එක ඇහුණාම මට ෆීල් වෙන එක. දැන් මට බර්ලින් ප්‍රේමයක් තිබිලා නැහනේ. නමුත් මෙයා මට ට්‍රැක් එක දීපු ගමන් මට ඒකේ ආයම මං ආට කිව්වේ අපි දැන් සුගත පාලසිල් වගේ මරා සාද්දගේ කෝර්දේ කියන එක මං ඒ කෝර්දේ නමින්ම තියෙනවා කෝද්රේ. ඒවා ඒතකොට දැන් මල් පැන් පොදක් කිනිත්තක්කන් ඉසින්නා වගේ ඔබේ ආදරේ. ඒක කාටද නිවේ කියලා එහෙම කියන්න බෑ. එතකොට ඕනෑ කරනකොට අදා ගන්න පුළුවන්. මෙයා දන්නව කොහොමද මෙයා කොච්චර මං කිව්වා පිළිගන්නේ නැහැ මෙයාට සින්දුවල් ලියලා නැහැ කියලා එයා හැමතැනම කියන්නේ. ඒකට කඩ ලියලම නැහැ. එයා අපේ කාලයක් තිබ්බා ඒකද. ඒක තමයි ආදරේ සහ ඊර්ෂ්‍යාව අතර තියෙන ළඟපාතකම. සින්දුවල් ලියවෙන්න බෑ මාත් එක දවස් ගානක් තරහ වෙනවා. අපේ ඊළඟට මම දැන් අද සින්දුවල් ලිව්වහම හෙට චාට් වල යනවනේ. බලන් ඉන්නවනේ දැන් හෙට හිට් වෙනවා ලබන සතියේ ඒක සුපර් හිට්. කාටද ලිව්වේ? එච්චරයි. හිම මෝඩ කාලයක් තිබුණා. මටත් ඒක දැන් හිතනවා මම මේ මං කියන්නේ මට දැන් මතක් වෙද්දි මම මාර පිස්සුවන්නේ තිබිලා තියෙන කියලා මට මේතර. ඇත්තට මෙයා දැන් ප්‍රෝග්‍රෑම් එක ඉස්සර දැන් අපි දැන් එකට රේඩියෝ වැඩ කරද්දි මෙයා දැන් මම ප්ලේලිස්ට් එක හදන්නේ මෙයා ඇවිල්ලා එකට සින්දු හතරක් පහක් දානවා යටි. හැමදාම සින්දු හතරක් පහක් දානවාමයි. ඉතින් දැන් ඒ ටික දැන් මම ඉස්සෙල්ලා ආයි හිමීට ගිහිල්ලා ලයිබ්‍රරි ගිහිල්ලා අහලා බලනවා දැන් මේකේ මොනවාද වචන තියෙන්නේ කියලා. ඒකේ තියෙන අදහස ඔක්කොම මම ගන්නවා. දැන් මේක කාට හරි. මේක හරි. ඉතින් එතකොට මම අර මගේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නැහැ මේ වෙලාවේ. දවස්වල මේ දවස්වල කියන්නේ හැම කාලෙම මේක තමයි. තව කතාවක් තියෙනවා මේ හැම තිස්සෙම අයියා ප්ලේ කරන්නේ ඔබ සොයනා කළු කෙල්ල මමයි කියන සින්දුවලු. දැන් මේ බොහොම ආඩම්බරෙන් එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා ඉතින් හොයාගෙන නේද? අක්කා ඒ දවස්වලත් අහල කවුද කළු කෙල්ල? මේ අර සින්දු ලියන කතන්දරේ ආවම මේ මට දෙයක් කියන්න තියෙනවා. දැන් සින්දු මේ දුකයි ලියනකොට මේ කිව්වා මේ හැම වෙලේම මේ පර්ෆෙක්ට් වචන දාන්න ඕනේ නැහැ. සමහරක් වෙලාවට නිකන් කැත වචන එක ඔන් ඇන් ඔෆ් දාන්න ඕනේ කියලා. ඒක මගේ ඔළුවේ සෑහෙන්න කරගෙනවා. يعني හැම වෙලේම පර්ෆෙක්ට්ම ලියන්න ඕනේ නැහැ. රයිම් වෙන්නම ඕනේ. ඔව්. සමහරක් වෙලාවට වචන දැන් මම එහෙම එකක් මම කියන්නම් මේ මම මගේ සීදේවියගේ තියෙනවා තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ කියලා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් එපා කියලානේ කියන්නේ. එපෝ කියලා සින්දුවක දාන්නේ නැහනේ. හැබැයි ඒ අර සමහරක් දේවල් මෙයා මේ කියන්නේ දුකයි මට කිව්වා මේ ලියද්දී ශබ්ද රසයේ සමහරක් ලාට ආතල් මේ මීනින් එකම තියෙන්න ඕනේ නැහැ කියලා. ඒ මේ අයියර මං කියලා නෑ. මම අද මම තමයි කියන්නේ. කතාව තේරෙනවා. පියත්ගේ සින්දුවල් මම ආස කරන්නේ ඒකයි. මම මේගොල්ලන්ට කිව්වා මරුනේ ඌම ලියලා يعني දැන් ඔය දැන් රූකාන්ත ක්ලැරන්ස් ඊට පස්සේ එන પરම්පරාවේ තමන්ම ලියලා තමන්ම මියුසික් කළා තමන්ම සින්දු කියන එකේදී හරි ලේසි. يعني ඒක පුළුවන් නම් මරු ඒක. එතකොට හරි ෆීල් එක යාම දන්නවා යාම කරනවා. නැත්නම් පොඩි පැටලිල්ලක් ඒ දෙනවා. එතකොට තම තක්කඩිගම් කරන්න ලේසි. ඔය ඔය කෑල ලියලා දැන් මට පුදුම හිතුනේ මේ ප්‍රයාස කරපු ඔය දොස්තර හොඳ ඊටවට පස්සේ ආය ආපු මේ හැලෙයි මේ සීදේවි. ඔව්. ඒක ඩයලොග් එකක් මට මතකයි තාත්තියෝ කියලා අර කතා ගන්නේ. ඒක මේ මෙතෙන් ගෙනල්ලා
ඊට පස්සේ මම වීඩියෝ එකක් කරනවා. මම හිතේ වීඩියෝ එක පට්ට ග්‍රැෆිකලි කරයි කියලා. නේ මීයර් මාස්ක් හදලා මා දාලා ඔෆිස් යන. හරිද? මම ළඟදී ග්‍රැෆික්ස් ස්ටඩි මගේ වීඩියෝ කෝස් එක ග්‍රැෆික්ස් ස්ටඩි කරන අර මං ගෝ ග්‍රැෆික් කියන එක ගැන ලොකුට ඉඳන් ඉන්නපා. ඊට වඩා තාම ලයිව් ජීවත් වෙනවා කියලා. ඒකට උදාහරණයක් ගත්තේ මං මෙයාගේ සින්දුවේ වීඩියෝ එක වගේ. ඉතින් ෂෝක් එක මං කියන්නේ එහෙම ඉන්ෆ්ලුවන්ස් දැන් මට ඇත්තටම දැන් මනුරංගලා ගල හිටියාවලා දැක්කට දැන කියන්නේ ඉතින් අයියා මේ අයියව අයිය තම පාර කැපේ නැත්නම් ඉස්සර පොඩි ප්‍රශ්නයක් තිබ්බා මං එනකොට මේ තිබ්බනේ අහංකාර නගරයට එහෙම විශාල ප්‍රශ්නයක් තිබුණා සොකරි විශේෂයෙන්ම දැන් කංසා කියන වචනේ ඉස්සලම් භාවිතා කරේ මම එතකොට ඒක තහනම් කරලා කෑ ගහගෙන ඒ වගේ වුණානේ ඒව දැන් ඊ මට ගහපු අයම දැන් මාව අගේ කරගෙන ඔව් දැන් මාව අගයන්නේ ගහපු අයමයි ගහලා බලනවා මැරෙනවද කියලා මරුණත් සම්මාන දීලා අගේනවා චූටි යාළුවෙක් ඉන්නවා කතා කරෙත් නැහැ අපි ඇත්ත එක්කනේ අපි කතා කරන්නේ නැහැ එයා කියන්නකෝ අක්කි අයියයි ගැන අපිට මොන හරි දෙයක් ඒ දෙන්න හතයි මොන හරි දුන්නත් දන්නේ නැහැ චොක්ලට් එකක් කියන්න හොඳයි කියන්නේ කියලා නේද ඒකෙද හොඳයි කියන්නේ කියලා ඔයා ඉතින් කාගේ කවුද කියලා කියන්නකෝ අපිට කොහොමද අක්කි අයියයි වගේ අයියගේ අක්කිගේ පුංචිගේ දුව අයියගේ අක්කිගේ පුංචිගේ දුව ඔර සින්දු කියන්නේ නැේද අයියානේ ඔක්කොම ලා සින්දු කියනවා මම ටික කාලයක් ඉන්නවා පුරුදු වෙලා ඉන්න ගලින් දැන් ගෙදර කියලා බණිත් දන්නේ සින්දු කියන්න කියලා කිව්වෙත් නෑ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න නෙමෙයි ආවේ මේ නිෂ්පාදක මතසා ධාරිමන්නේ දැක්කාම ඉතින් ආ ස්විච් කියලා දෙනවා අපි ආව නේද හරි චිට් ගේම් එකේ ඉතුරු දෙකට තමයි යන්න හදන්නේ අපි 1යි 2යි නෑ නෑ ඒක අපිට කරන්නේ නෑ 3 3 කාටද තියෙන්නේ එතකොට දැන් පියත්ගේ අක්කලා දෙන්න ගත්තාම අක්කලා දෙන්නට සාපේක්ෂව පියත්ව දකින්නේ කොහොමද? ගොඩක් දේවල් තියෙනවා. අම්මා hina වුණාම සාපේක්ෂව කියන්නේ එකක් තමයි සමහර වෙලාවට ඇඳුම් තැන් තැන් වල දාලා යනවා. ඉතින් එකයි. එකයි. හොඳද? එතකොට අම්මා කවන්න ඕන. දෙකයි. දෙකයි. හොඳද? ඔය රියස් එකක් අරින්නේ. ඔය රියස් එකට වාහනේ මම හොදන්න ඕන. හරි. තුනයි. කාපට් මම ගසන්න ඕන. හතරයි. එයාට තියෙන මහත්ය වගේ යන්නේ විතරයි. රෙදි ගලවනු ලැබෙයි කියලා වේදිකා නාට්‍යයක් කරනවා පියත්ත දාලා. වගේ තියෙනවා. ඒ කියන්නේ එතකොට හොඳක් ඇත්තෙම නැහැ. හොඳක් කිව්වේ. අම්මා මට හැමලෙම කියන්නේ මූත් කෙල්ලෙක් වුණා නම් වැඩියි. සරලව ඉච්චරයි. ඉච්චරයි. යා දන්නවා අපි දෙන්න මොන දේ නැතත් ඉතිපස්සෙන් ඉන්නවා කියලා. ඒක එයා හිතාගෙන ඉන්නේ ඒකයි. ඒකෙන් තමයි අර ගොඩක් ඒවා තම බබා වෙන්න හදන්නේ. මේ කැලල නම් අපේ ගෙදරට පේන්න දාන්න හොඳ නැහැ. ඔය කැලල. ඔය අන්තිමට කිව්වේ. මටත් ඉතින් ඒ ටික නම් කියන්න තිබ්බා. ඉතින් අර මේකප් රූම් එකේ වැඳුම් ටික තියෙන විදියට. හරි. හතරවෙනි ප්‍රශ්නේ. අයියට නේ තියෙන්නේ එතකොට. මොකියද යාද? හා. මන් දන්නේ මේ අයියා මේක කරයිද නැද්ද කියන්න. අක්කා දිහා බලාගෙන මෙතෙක් අක්කට කියන්න ඕන කතාවක් හරි සින්දුවක් හරි. අනේ බලු. තාහුණත් මාවත සරිකරන අම්මානුවයි මගේ දරුදැරියන් රකින මට පෙර උරුම ආල දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් සිත නුනැගි පෙමින් නැහැයි මසිත ඔබ මගේ ළඟ සිනින සඳින්
හොඳම තැනට ෆිස් කරලා අන්තිමට කඳුළු ඇස්සල. අක්කි පොඩ්ඩක් තන් සංවේදී වෙනවානේ. ඕනෙම කියන්න විතරයි තියෙන්නේ. ගමනුත් කියලා. ඒ ගීත අඬන්න බා කියලා. ෂෝක් කිතින්. මං කියන්නේ දමිතගේ සහෝදරියද කොහොමද? ඒ දිනා වෙන්නත් එම තමයි. දිනා වෙන්න ගියත් අඬනවා, අඬන්න ගියත් අඬනවා. නේද? එහෙම සංවේදී හිතක් තියෙන. ඉතින් ඒ වගේ ලස්සන කලාපෞල් දෙකක් එක තමයි අද දවසේ අපි වැඩසටහන් මේ විදිහට අරගෙන ගියේ. හරිම ආදරණීය වෙලාවක් තමයි මෙහෙම ගත වුනේ. ඉතින් සංජය තරු පෞල් දෙකක් එක්ක ගෙවුණ මේ හෝරාවෙන් අද සමුගෙන යන්න අපි ලෑස්ති. අපේ තාල සංගීත කණ්ඩායම බොහොම ස්තුතියි. හැමදාම වගේ අපිත් එක්ක ආදරෙන් සම්මන්නාට ඕන ගේමකට රෙඩි වෙලා ඉන්නෝ. මම පවා සින්දු කිව්වනේ. තරම් දක්ෂයි ඔයගොල්ලෝ. ඉතින් මේ ලස්සන වෙලාවක් තමයි ගත වුනේ. ඉතින් ලබන සෙනසුරාදාත් ඔයගොල්ලන්ට පුළුවන් අපිව මේ විදිහටම බලන්න හවස 4:00 මාරට එකතු වෙනත් සිරස ටීවී එක අලුත් කාලෙක අලුත් තාලෙට ඔයගොල්ලන්ට අපි අරන් යන අලුත්ම වැඩක් තමයි තරු සමග තරු කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි ආදරණීය පෞල් දෙකටම අද දවසේ සම්බන්ධ වුණාට. ඉතින් ආයෙත් දවසක අපි බලමු මේ විදිහට සම්බන්ධ වෙලා නේද? තව මේ කතාව මෙතනින් එහාට අපි අරගෙන යමු. අරගෙන යන්න ඕනේ. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ සතියන්තය ලස්සන සතියන්තයක් වෙන්න කියලා. අපි ගිහින් එන්නම් සුබ දවසක්. තිම්බන්ද රංග භූමියේ තෙම්බැන්ද සිංහ සීවලී මන්දලෙනෙන් පිටවෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්දරංග භූමියේ බෙම්බෙන්ද සිංහ සීවලි මන්දලෙනෙන් විට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් නවසඟ මන මේ කුමරිට රැවටුණ වැදි රජ සමගින් නවසඟ මන මේ කුමරිට රැවටුණ මන මේ කුමරා මමයි නංගියේ දනුදර වුණාට ඉහත සන්ධියේ දනුදර වුණාට ඉහත සන්ධියේ සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පින්බැන්ද සිංහ සීවලි බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ